සිලෝන් ඇඩ්වයිස සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන මාතෘකාව අපේ ආහාර රටාව සම්බන්ධව. ලංකාවේ ඉන්දියාවේ වගේ ওই දකුණු ආසියා කලාප වල ඇත්තටම අපි ආහාර ගන්නෙ වැරදි රටාවකට කියලා මම කිව්වා නම් ඔයාලා බොහෝ දෙනෙක් පිළිගන්නේ නැතුව ඇති. නමුත් ඒ තමයි සත්‍ය. හේතුව අපි කන ආහාර බැලන්ස් නැහැ. බැලන්ස් නැහැ කියලා කියන්නේ අපි ওই කොච්චර බැලන්ස් ඩයට් එකක් ගැන අපි ඉස්කෝලේ ඉගෙන ගත්තත් අපි කන ආහාර බැලන්ස් නැහැ. හේතුව අපි ගොඩාක් කන්නේ කාබෝහයිඩ්‍රේට්ස් පමණයි. අපි ප්‍රෝටීන ගොඩාක් කන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රෝටීන ඇත්තටම මිලෙන් අධිකයි. නමුත් අපේ ශරීර පැවැත්මට සහ අපේ අස්ථිවලට, අපේ සෛලවලට සහ මාංශපේශීවලට අනිවාර්යෙන් ප්‍රෝටීන අවශ්‍යයි. ඒ හින්දා අපි කන කෑම වේලක් වලා කවුරුත් තමන්ගේ දවස ගැන කල්පනා කරලා බලන්න. අද උදේවන්ත කාපු උදේ කෑම, දිවා කෑම සහ රාත්‍රී කෑම මම කොහොමද කාලා තින්නේ? කියන්නේ අපේ ප්ලේට් එකක් ගත්තම ඒකේ තියෙන ගොඩක්ම කාබෝහයිඩ්‍රේට්ස්ද, ප්‍රෝටීනද, නැත්නම් විටමින්ද, නැත්නම් ඔය වෙන යම් යම් දේවල්, ෆයිබර් වගේ දේවල් තියෙනවද? චුට්ටක් කල්පනා කරලා බලන්න. අපි දිවා කෑමක් අපි ගත්තොතින්, දවල්ට කන කෑමක් ගත්තොතින් ගොඩාක් අය කන්නේ බත්. බත් ගොඩාක් බෙදා ගන්නවා. ව්‍යංජන ටික කිහිපයක් තියෙනවා. ඒකේ ගොඩාක් ප්‍රෝටීන, ඒ කියන්නේ මස් මාංශ ගොඩාක් අඩුයි, බිත්තර වගේ දේවල් අඩුයි. ඕනනම් චුට්ටක් ඇති. සහ අපි පුළුවන් තරම් එළවලු ටිකක් බෙදා ගන්නවා. ඒත් අපි ආසාවට නෙමෙයි, ලාභයින්ද. ඉතින් ඒකේ යම් කිසි විටමින ප්‍රමාණයක් තියෙනවා. නමුත් අර අපි අර අර කලින් කතා කරපු ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක අපිට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට දවසකට අඩුම ගානේ තමන්ගේ ශරීර බර හා සමානව ප්‍රෝටීන් ගත යුතු ක්‍රමයක් තියෙනවා. කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන ග්‍රෑම් 1.2ක්වත් අඩුම ගන්න ඕනේ. කියන්නේ ඔයාලා කිලෝග්‍රෑම් 70ක් විතර බරයි නම් අඩුම ගානේ ප්‍රෝටීන ග්‍රෑම් 90ක් විතර ගන්න ඕන. ග්‍රෑම් 100ක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බර ව්‍යායාම් කරන කෙනෙක්, එක්සර්සයිස් කරන කෙනෙක්, ජිම් එකට යන කෙනෙක් නම් අඩුම ගානේ ග්‍රෑම් 2කටවත් කිට්ටු කරන්න ඕනේ. කියන්නේ කිලෝ 70යි නම් ග්‍රෑම් 140කටවත් යන්න පුළුවන් කමක් තිබ්බනම් තමයි ඇත්තටම ඔයාලා ඒ කරන ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජිම් යන්නේ නැති කෙනෙක්, ව්‍යායාම් යන්නේ නැති කෙනෙක් උනත් අනිවාර්යෙන් ප්‍රෝටීන් ගාන ගන්න වෙනවා. තමන්ගේ අස්ථි, මාංශ පේශි සහ සෛල වර්ධනය, මොලේ වර්ධනය වීම, ඔය වගේ අපේ තමන්ගේ ඇඟ ඇත්තටම හැදෙන්නේ ප්‍රෝටීන් වගේ. ඒ නිසා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න, කාබෝහයිඩ්‍රේට්ස් ප්‍රමාණය අඩු කරන්න, විටමින වැඩිපුර ගන්න, ෆයිබර් වගේ දේවල් වැඩිපුර ගන්න, බැලන්ස් කෑමක් ගන්න බලන්න. නමුත් බැලන්ස් කීප ප්‍රමාණයෙන් කාබෝහයිඩ්‍රේට්ස් වැඩි කරගන්න එපා. කාබෝහයිඩ්‍රේට්ස් අඩු කරගෙන ඉතුරු ටික බැලන්ස් කරගන්න. බොහොම ස්තුතියි.